ඔබතුමා හිතන්නේ සුළු ජාතින් ගැන කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාද නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්මයාද? මේ රටේ අපි ගත්තාම සුළු ජාතින් පිළිබඳව හිටපු නායකයෝ ඔක්කොම අසාර්ථකයි කියන එක මම පළවෙනියෙන් කියන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග යම්කිසි විදියක අපි විසඳුමක් ලබා ගන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්කත් ඔය වගේම විශ්වාසයෙන් හිටියා. සජිත් ප්‍රේමදාස මහත්මයා ළඟට ඔබතුමාල ඇවිල්ලා ඒ විශ්වාසය බලාපොරොත්තු වෙන්න පුළුවන් වේද? ඉතින් හොඳ ඉතින් අපි දැත් දික් කරන්නේ. පෞගිය කාලයේදී එහෙම හොඳ ඉතින් අපි දැත් දික් කරත් අපිට සමහර විට විසඳුමක් ලබා ගන්නට බැරි අවස්ථාවල් ගොඩාක් අපිට මුහුණ දීලා තියෙනවා. ඒ හින්දා අපි හිතන්නේ මේක බැරිම වැඩක් කියලා. ඒ වගේම වතුකම්කරුවන්ට යම් දීමනාවක් ලබා දුනා දීමනාව ඉහළ දැම්ම ඔබතුමා මේ සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙනවද මේ දීමනාව සම්බන්ධයෙන්? ලොකු සම්දර්ශනයක් දැම්මා. දහලා ෆිල්ම් එකක් වගේ කරා. එනකොට පැය 24ක් යන්න ඉස්සෙල්ලා RPC කම්පැනි එතුමාලා වේදිකාවේ මේසට තට්ටු කරලා කෑ ගාලා කියපු එක මේ ඇමතිතුමාට කනට ගැව්වා වගේ පැය 24ක් වෙනකොට කිව්වා මේක අපිට ලබා දෙන්න බෑ කියලා. ඒ වුණාට මේක රජය CWC ඒ වගේම RPC කම්පැනි එකතු වෙලා කරන එක කූට නාඩගමක් කැටියට තමයි අපි පෞගිය කාලේ පුරාම මේක එලිදරව් කරා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔබතුමාලගේ ජනතාව වෙනුවෙන් ඒ වගේම ඉඩම් ලබලා දුන්නා. එදා හොඳයි කියලා අද නරකයි කියන්න එතුමා හොඳයි. ඒකේ ප්‍රශ්නයක් නෑ අපිට. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ මේ කුවක දේශපාලනයේ වෙනුවෙන් අපි මේ කතා කරන්නේ නෑ. අදත් අපි කියනවා අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට ඒ කාලවකවානුව වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ඒකට 10% ලබා දුන්නා. ඇයි ඉතින් ඔබතුමාලා ඔහුගෙන් ඉවත් වුනේ? එතකොට ඇයි ඔබතුමාලා සජිත් ප්‍රේමදාස මහත්මයා එදා අපි එකත් ඒකත් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමාලට ප්‍රතිපත්තියක් නැහැ කියන එකද? නෑ, අපි ප්‍රතිපත්තියක් තියෙනවා අපිට. එදා තිබ්බ දේශපාලන තත්ත්වය අනුව අපි සම්කිසි තීරණයක් ගන්න ඕන වෙලා තිබ්බා.